පසුගිය ආර්ථික කඩාවැටීම් හමුවේ වඩත් අභියෝගයට ලක් වූයේද මෙරට කම්කරු ජනතාව බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. සියල්ල විඳතරා ගනිමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන සමස්ත කම්කරු ජනතාවට ජනාධිපතිවරයා ස්තුතිය පුද කරනවා. ආර්ථික ගැටලු හමුවේ වද රජයේ සේවකයාගේ වැටුප රුපියල් දසදහසකින් වැඩි කිරීම ඇතුළු සහනදායි පියවර රැසක් වත්මන් රජයකින තිබෙනවා. සාම්ප්‍රදායික මැදින සැමරුමකට සීමා නොවී නූතන ප්‍රවණතා සහ අභියෝග හඳුනා ගනිමින් රට දිනවීම සඳහා ජනතාව වෙනුවෙන් සම්මුතියකට එළඹීමට මෙවර මැදින සැමරුම අවස්ථාවක් කරගත යුතු බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ. ආර්ථිකය නැවත ගොඩනැගීමට වැඩකරන ජනතාව දුන් ශක්තිය හා පරිත්‍යාගය පිළිබඳ ඔවුන්ට විශේෂ ගෞරවය පුද කරන බවයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සිය මැදින පණිවිඩයෙන් සඳහන් කරන්නේ. වැඩකරන ජනතාව රජයටද රජය වැඩකරන ජනතාවටද ලබා දුන් ජයග්‍රහණ බොහෝයි. පසුකල වේදනාවන් බොහෝ පවතිනවා. දිනු අයිතින් සුරකිමින් රට ගොඩනැගීමට එකවන්ව අදිෂ්ඨානෙන් කටයුතු කළ යුතු බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ. දිනෙන් දින ඉහළ යන ජීවන වියදම් හමුවේ පවතින ජීවන වියදමට කිසිසේත් නොගැලපෙන වැටුපකින් වැඩකරන ජනතාවට අන්ත දුක්ඛිත ජීවිතයක් ගත කිරීමට සිදු ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මේ වන විට අප මැතිවරණ වසරකට එළඹ තිබෙනවා. මෙවරද ඊනියා රැලිවලට නොරවටි ජනතාව දෙපෙයින් නගා සිටුවිය හැකි වගකීම් සහගත පාලනයක් ගොඩනැගීමේ වගකීම අපසතුව පවතින බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ. මෙරට කම්කරුවා කුසලතා පූර්ණ වැඩකරුවෙක් කිරීම අනාගත ලෝකයේ විශාලතම අභියෝගය බවයි මැදිනිය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානක්කාර මහතා පවසන්නේ. වැඩකරන ජනතාව කිසිවෙකුගේ හෝ දේශපාලන උවමනාවන් මත වහලෙකු හෝ ඉත්තෙකු නොවිය යුතු බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.